జయగము శ్రీలంక మగన్ పటంగము. మంగళ రవి అనురాధపురికి వెళ్తున్నా. దాని మే సంబంధం దేశ పాలన కర్లీ వివిధ మత పలవినోదాన్ని బుద్ధి మాకే మతే පළවෙනි රැලිය ඉතාම සාර්ථකයි. ඔබතුමාලා දැක්ක සල්ගාදු ක්‍රීඩා පිටියත් පිරිලා මහමාර්ගෙත් පිරෙන්න විශාල ජනකායක් සහභාගි වුණා. විශේෂයෙන් ප්‍රධාන පක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් එක්සත් ජාතික පක්ෂයෙන් එවගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු තවත් පක්ෂ රැසක සාමාජිකයින් ඒ අයට මේ ආවේණික වූ වර්ණයන් වලින්ම සැරසිලා ඒකාබද්ධව පවත්වපු මංගල රැලිය ඉතාම සාර්ථකයි කියන එකයි මගේ අදහස. මාධ්‍යයෙන් මගේ හිතේ ඒ දර්ශන ඔබතුමාලට ලැබුණා. ඉතින් අපි සතුටු වෙනවා මංගල රැලියම අතිසාර්ථක වීම පිළිබඳව. ඒක පළවෙනි එක විතරයි. මේ වැඩි රැලි රාශියක් අපි ඉදිරියේදී සැලසුම් කරලා තියෙනවා. අද එතකම 31 කුක්කි ආරච්චි මන්ත්‍රීවරයා ඔබතුමාට චෝදනාවක් කරනවා වත්මන් ජනාධිපතිවරයා සහයෝගය පළකිරීම සම්බන්ධයෙන්. සම්මත ඔබතුමා මොනවද කියන්නේ? 31 කුක්කි ආරච්චි මන්ත්‍රීවරයා කියනේවට උත්තර දෙන්න ගියොත් එතුමා කියනේවා ඔබතුමාලා දන්න නිසා එතුමා අද කියන එක මොකද්ද කියලා එතුමාට හිතවත් මතක නැහැ. ඒ වගේ අයට උත්තර දෙන්න වෙන එක පිළිබඳව මම කනගාටු වෙනවා. නමුත් එතුමා චෝදනා කරන්නේ රට බංකොලොත් වෙනකොට අපිත් ඇමතිවරයෙකුට ඇත්ත. මම හිටියේ ප්‍රවාහන කැබිනට් ඇමතිවරයා හැටියට. හැබැයි ප්‍රවාහන අමාත්‍යාංශය නිසා රටක් බංකොලොත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම එතුමා කල්පනා කරන්න ඕනේ ඒ වෙලාවේ ජනාධිපති කවුද, ඒ වෙලාවේ අගමැති කවුද, ඒ වෙලාවේ විශේෂයෙන්ම මුදල් ඇමති කවුද කියලා. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෝලයෝ හැටියට එතුමාට වචනයක් කියන්න අපි කැමති නැහැ. නමුත් සත්‍ය තමයි ඒ වෙලාවේ ප්‍රධාන තනතුරු සියල්ල දැරුවේ රාජපක්ෂවරු 3 දෙනෙක් මුදල් අමාත්‍යාංශයේ ඇතුළු. ඉතින් මේවා අවසන් එනවනම් අපිටත් උත්තර දෙන්න සිද්ධ වෙනවා අකමැත්තෙන් උනත්. ඒක අමූලික බොරුවක්. මම ඒ මාධ්‍ය ආයතන වලටත් එතුමාටත් දැන් අඩු දාන්න උපදෙස් දීලා තියෙනවා. එතුමා ගලගෙදර සහ අතරලියද්ද ගැන කතා කරනවා. එතුමාට මම මතක් කරන්න කැමති සරත්තමුණුග මැමතුමා හිටපු මුදල් ඇමතුමා. එතුමාට තමයි තිබුණේ ලංකාවෙම බාර් පර්මිට් ඉෂුව කරන්න. හැබැයි එතුමාවත් මමවත් ඒ කාලේ කිසිම බාර් පර්මිට් එකක් කිසිම තැනකට ඉෂුව කරලත් නැහැ. වෙන කෙනෙකුට හිතවතෙකුට ලබලා දීලත් නැහැ. ඔය එතුමා කියන ඔය හතරලියද්ද ප්‍රදේශයේ මට මතකයි තිබුණු එකම සුරාසලත් අමුණුගම ඇමතුමා ඒ කාලේ වහලා දැම්මා. ඒ නිසා එතුමාට හිතන දේ එහෙම වේදිකාවල කියන්න දෙන්න බෑ. මේ වෙනකොටත් අපි ඒ එතුමාට සහ ඒ සොයා බැලීමකින් තොරව මේ ප්‍රචාරය කරපු මාධ්‍ය ආයතන වලට නඩු දාන්න මේ වෙනකොට මම උපදෙස් දීලා තියෙනවා. පොදු ජන පෙරමුණෙන් පක්ෂයේ හැටියට තීන්දුවක් ගත්තේ නැහැ. මොකද එතුමාලා තීන්දුව ඇද ඇද ඉඳලා අවසානයේදී ධම්මික පෙරයි කියලා අවසානයේ තමයි නාමල් මන්තුමාගෙන් නතර වුණේ. නමුත් අපිට දිගින් දිගටම කිව්වේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහය දෙනවයි වගේ එකක් තමයි අපිට හඟවුවේ. ඉතින් ඒ අනුව තමයි ප්‍රකාශ කරුවාට පස්සේ බහුතරයක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු තීන්දුවක් ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරගෙන ගිය වැඩපිළිවෙල තව අවුරුදු කීපයක් ඉදිරියට කරගෙන යාම සඳහා අපි අවසර දිය යුතුයි. මගට ගිය වැඩපිළිවෙල කඩා බිඳ දැමීමේ ප්‍රතිඵලයක් නැති බව. ඒක කවුරු වුණත් වෙන කිසි කෙනෙක් මේ වෙලාවේ මාරු කරලා මේකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියන ස්ථාවරයේ මත අපි මන්ත්‍රීවරු බහුතරයක් එතුමාට මේ වතාවේ සහය පළ කරනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි එක්සත් ජාතික පක්ෂයට යනවා කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි පොදු ජන පෙරමුණෙන් අයින් වෙනවා කියලා. අයින් කෙරුවොත් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් මේ වෙලාවේ අපි නිතරම සඳහන් කරන්නේ පක්ෂ තියෙන්න රට තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා රටේ යහපත සඳහා යම් වැඩපිළිවෙලක් එතුමා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක දැනට අර්ධ වශයෙන් සාර්ථක වෙලා තියෙනවා. පූර්ණ වශයෙන් සාර්ථක කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත පත් කර ගැනීමේ සටනට අපි එකතු වෙලා තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම් අපිට බලෙන් කොහෙවත් ඉන්න උමනාවක් නැහැ. ඉතින් එතුමාලා අයින් කරනවා නම් නඩු දානවද නැද්ද කියන එක අනිත් මන්ත්‍රීවරු තීන්දුව කරයි. මොකද මගේ පෞද්ගලික අදහස නම් නඩු දදා කාර්යයකවත් බලෙන් රැඳිලා ඉන්න උමනාවක් නැහැ. අයින් කරනවා නම් නැති වෙන්නේ മന്ത്രി ධූරය විතරයි. ඊගව සැරේ මට පුළුවන් මහනුවර දිස්ත්‍රික්කෙන් ඉල්ලලා ආපහු පාර්ලිමේන්තු එන්න. ඒ නිසා කොහෙවත් බලෙන් එළිලා ඉන්න මගේ නම් පෞද්ගලිකව අදහසක් නැහැ. නෑ, අපි වෙනත් බලවේගයක් ගොඩනගන්න අදහසක් නැහැ. හැබැයි අපිව ඉවත් කෙරුවොත්
අපි බලවේගයක් ගොඩනගන්න එපයි. මොකද අපි දෙකක් ජනතාව ඉන්නවා. එයාටත් හිතගන්න කඳවුරක් අවශ්‍යයි. මේකේ සිටියදී අපි තව බලවේගයක් ගොඩනගන්නේ නැහැ. අපි මේකෙන් අපි ඉවත් කෙරුවොත් ඒ ගැන අපි කල්පනා කරලා බලමු. නෑ ඉතින් අපි මොන පක්ෂෙන් එක්කෝ තියෙන පක්ෂකින් වෙන්න පුළුවන්. නැත්නම් අලුත්යක් හදන්න වෙන්න පුළුවන්. මොකද පොහොට්ටුවේ බහුතරයක් අද ඉන්නේ මේ කණ්ඩායම. ඉතින් අස් කරනවා නම් ඔය ඔක්කොම එපයි අස් කරන්න. එතකොට ඒ කඳවුර වෙනුවෙන් ඒ මන්ත්‍රීවරුට ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ සෑම මන්ත්‍රීවරයෙක් පිටිපස්සෙම විශාල සෙනගක් ඉන්නවා. ඔබතුමාලා ලයිස්තුව ගත්තොත් සෑම දිස්ත්‍රික්කෙම වගේ දිස්ත්‍රික්ක කීපයක ඇර කුරුණෑගල සහ තව කීපයක දෙක කැර සෑම දිස්ත්‍රික්කෙම එකට දෙකට තුනට ආපු මන්ත්‍රීවරු ඉන්නේ මේ වැඩපිළිවෙලේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට සහාය දක්වන වැඩපිළිවෙල. ඉතින් ඒ අයට හිතගන්න කඳවුරක් අවශ්‍ය වෙනවා. මේ අයව මේ පක්ෂෙන් ඉවත් කෙරුවොත්, ඉවත් කරනතුරු අපි දන්නේ නැහැ අපිට කියලා නැහැ ඉවත් කරනවද කියලා. එහෙම කෙරුවොත් විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා අපිට ලියුමක් කියවලා තිබුණා. ඉතින් විනය ක්‍රියාමාර්ග ගත්තොත් අපි ඉවත් කෙරුවොත් එතෙන්දී අපි සාමූහිකව තීන්දුවක් ගන්නවා. අපි කණ්ඩායමක් හැටියට ඒ නියෝජනය කරන්නේ කොහොමද කියලා. එතකොට අද පක්ෂය නැති පක්ෂ දැනටත් අපි සන්ධානයක් තියෙනවනේ. දැන් අපි ප්‍රධාන පක්ෂ තුනක් සහ කුඩා පක්ෂ විශාල ප්‍රමාණයක් එකතු වෙලා එදා වෝටර් සෙජ් හෝටලේදී සම්මුතියකට අසන් කෙරුවා. ඉතින් ඒ අනුවම අපිට ඕනනම් සන්ධානයකට පිවිසෙන්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේ අපි ප්‍රධාන ඉලක්කය වෙලා තියෙන්නේ ජනාධිපතිතුමා ජයග්‍රහණ කිරීම. මොකද මේ වැඩ පිළිවෙල තව ටිකක් ඉදිරියට ගියොත් විතරයි රටේ මේ පවතින තත්ත්වයවත් පැවතිලා. දැන් අද ඔබතුමාලා බැලුවොත් මේවට මේ විහාරස්ථාන වලට මිනිස්සු එනවා, බස් අත තියෙනවා. නුවර ගියොත් අද සංචාරකෝ පිරීලා නුවර පෙරහැරට පුටුවක් ගන්න නැහැ ලාංකිකයෙකුටවත්. ඉතින් මේ සියල්ල ඇති වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්ත ක්‍රියාමාර්ග නිසා. තිස්ස කුට්ටිය ආරච්චි වගේ අයට ඕක තේරෙන්නේ නැහැ. ඊයේ පෙරේදා පක්ෂ 10කට විතර පැනලා ඊට පස්සේ අවසානයේදී දැන් මේ පක්ෂයට ඇවිල්ලා නිින්දෙන් නැගිටලා හැරිලා කතා කරන කුට්ටිය ආරච්චි වගේ අයට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඔය කියන ඔක්කොමලා ඇඳවල් යට හිටියේ කියලා එයාලට මතකයි. මීට අවුරුදු දෙකකට කලින් කවුරුත් එළියට ආවේ නැහැ. දැන් තමයි චණ්ඩි එළියට ඇවිල්ලා කෑ ගහන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදලා දුන්නාට පස්සේ. චණ්ඩි හිටියේ හැංගිලා ඇඳවල් යට. අපි නම් හිටියා ගෙවල් වල. මොකද අපි ගෙවල් වලට ගිහින් තිබ්බේ නැහැ. ඉතින් හැබැයි ඔය කියන අය ගෙවල් වලද කොහෙද හිටියේ කියලා මම දන්නේ නැහැ වෙලාව. ඇමතුමනි දැන් නැති දැන් මේ තියෙන්නේ ජනාධිපති වර්ම. ඉතින් මේකෙදි මැති අමතිවරු වෙනස් වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ජයග්‍රහණය කෙරුවොත් ඊට පස්සේ නම් අපෝම හැමති වරට යනවනේ. හුඟක් දුරට සාමාන්‍ය වෙන ජනාධිපති වරණ පස්සේ මහමැති වරට යනවා. ඉතින් ඒකෙදි අපි දින්නට පස්සේ ඒ ගැන බලන්න පුළුවන්. මේකේ මැති අමති දූර පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් හෙටානිද්දා අපි පොහොට්ටුවෙන් අස් කෙරුවොත් හරින්ටයි මනුෂයටයි වුණා වගේ අපේ ඇමති දූර සහ මන්ත්‍රී දූර නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් අරගෙන තියෙනවා. මේ සැරේ මන්ත්‍රී දූරය නැති වුණොත් ඊගව සැරේ තරඟ කරලා අපිට ඒක ගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නැහැ. නෑ අපි පත් කරපු ජනතාවගෙන් අහලා තමයි අපි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. මේ තීන්දුව ගත්ත මම ඇතුළුව සියලුම දෙනා ප්‍රථමයෙන් අපේ ක්‍රියාකාරී කණ්ඩායම් නැත්නම් අපේ ආසන බල මණ්ඩල පොහොට්ටුවේ සමාජිකයන්ගෙන් සමන්විත ආසන බල මණ්ඩල අපි කැඳෙව්වා. ඒ අයගෙන් අපි ඇහුවා අපි කළ යුත්තේ මොකද්ද කියන කාරණය. ඒ සියලු දෙනාගේ බහුතර මතය වුණේ මේ වෙලාවේ මේ වැඩේ ගොඩ දාලා තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙන බැවින් එතුමාට මේ වැඩපිළිවෙල අවසන් කිරීම සඳහා තව අවුරුදු කීපයක් ලබා දිය යුතුයි කියන එක. ඉතින් එතුමාලාගේ තීන්දුව අනුව තමයි අපි මේ තීන්දුව අරගෙන තියෙන්නේ.